අයිබන් කියලා පිළිගන්න අපේ YouTube යාළුවෝ හැමෝම අද අපි ඇත්තටම මං හිතන්නේ කලින් දවස් දෙකේ මං ට්‍රේඩින් ගැන පාඩම් දෙකක් කළා. එතකොට ඔයගොල්ලෝ ඉල්ලලා තිබ්බා ඩේලි මම කරන මගේ ෂෙයා රිව්යු එකම දාන්න කියලා. ඇත්තටම මේක වෙනම මං කරන වීඩියෝ එකක් නෙමෙයි. ඩේලි මං හැමදාම ඔයගොල්ලන්ට කියලා තියෙන පැය භාගයක් බලනවා මම මගේ තියෙන ෂෙයාස් සහ අනිත් අය ඔයගොල්ලෝ ඉල්ලලා තිබ්බ ෂෙයාස් කීපයක් සහ ට්‍රේඩින් ගැන ඉගෙන ගන්න. මුලින්ම කියන්නේ මේක බල්ලි සේල් රෙකමෙන්ඩේෂන් එකක් නෙමෙයි. මම මේ ලයිව් තියෙන ෂෙයාර්ස් වල අද දවසේ ක්ලෝසින් එකේදී තියෙන ට්‍රෙන්ඩ් චාට් එක බලලා ඕගොල්ලන්ගේ දැනුමට කරන්නේ මේ ෂෙයා එක ගැන හිතන්න බෑ. මේ ට්‍රෙන්ඩ් චාට් එක ගැන හිතලා ඕගොල්ලෝ අවබෝධයක් ලබා ගන්න. ඒකට තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. අපි හරි මුලින්ම අපි බලමු මේ AAIC එක. මේ දවස් ටිකේම ඕගොල්ලෝ දන්නවා ඉස්සර එක්ස්පෝ ගියා වගේ දිගටම වැඩි වෙච්ච ෂෙයා එකක් AAIC එක. මම මේක වට පෙන්නන ඇත්තටම අද වෙන අන්තිම වෙනකොට මේක බෝඩ් ක්ලියර් වෙලා තියෙනවා. ඔයාලට පේන ඇති මේ බෝඩ් ක්ලියර් කියන්නේ මොකක්ද කියන එකත් මම කියනවා. මේ ආස් කියන එක. එහෙම නැත්නම් මේක බයි කරන්න කට්ටිය කවුරුත් නැහැ. ඔයාලට පේන විදිහට වෙන්න ඕනේ. පොඩ්ඩක් ඉන්න මම ඔයාලට බිඩ් එකට ගිහිල්ලා පෙන්නන්නම්. මේකේ බිඩ්ස් ඒ කියන්නේ මොකද්ද? විකුණන්න ඉන්නවා කට්ටිය මෙච්චර ගන්න මේ ඉල්ලලා තියෙනවා මෙච්චරක් කට්ටිය බයි කරන්න සෙල් කරන්න කට්ටිය කවුරුත් ඉල්ලලා නැ නෝ එන්නේ කියලා එන්නේ එකයි. ඒතර බෝඩ් පිය කියන අවස්ථාවකින් මේක ඉවරලා තියෙනවා. මේක කලින් දවසෙත් එහෙම තමයි ඉවර වුණේ. ඒ කියන්නේ බයි කරන්න කැමති අය ඉන්නා සෙල් කරන්න කවුරුත් නැ. ඒතර මේක ගියොත් එහෙම ඔයගොල්ලන්ට පේන ඇති මේ දිගටම ගිහිල්ලා මේක ට්‍රෙන්ඩ් එක වැඩි වෙනවත් එක්ක ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් මේක ඕන zoom කරලා මෙන්න බලන්න මේ වොලියුම්ස් පළවෙනි මාසේ 20 වෙනි දින ඉඳන් දිගටම වොලියුම්ස් වැඩි වෙලා මේ එක ගානක ලොකු වොලියුම් එකකින් මේක ට්‍රේඩ් වෙනවා. එතකොට මේ වගේ එකදී සාමාන්‍යයෙන් දැන් ඔයගොල්ලෝ පේනවා මෙන්න මෙතන මම අර කිව්ව ඔයගොල්ලන්ට පොඩි ඉරක් එක්ක යනවායි කියන ඉවරලා මේක කලෙක්ෂන් එකක් කියලා. එතකොට මේ වැඩි වෙන එකදී මම නම් සාමාන්‍යයෙන් මේකට එන්ටර් වෙනවා මෙන්න මේ හරියදී. ඇත්තටම මම එන්ටර් වෙලා තියෙනවා මේ හරියදී. මේ මං කියන්නේ ඔයාලට මේකට එන්ටර් වෙන්න කියලා. දැන් සෑහෙන උඩ ගිහිල්ලා තියෙන්නේ ඒක ඕගොල් ඩිසිෂන් එක ගන්න මේක බයි කරනවද සෙල් කරනවද කියලා. එතකොට මම නම් සාමාන්‍යයෙන් කරන්නේ මෙහෙම යද්දි මේක පොඩ පොඩ ඇවරේජ් අප් කර ගන්නවා. එතකොට මෙතනත් දකින්න ඇති ඔයගොල්ලෝ හොඳ කලෙක්ෂන් එකක් ගිහිල්ලා තියෙනවා. අර මම කියපු විදිහට කොමන් සෙන්ස් වලින් බැලුවොත් ඊට පස්සේ ඒ කලෙක්ෂන් එකෙන් පස්සේ මෙතන උඩට ගිහිල්ලා තියෙනවා. එතකොට මේ වගේ එකදී මෙන්න මේ යට හරියෙන් මම නම් කරන්නේ හැම වෙලේම ඔයගලන්ට මම කියනනම් මම කරන එකක් හුඟක් කරාට මේ යට හරියෙන් උඩ යනවා තේරෙනවා නම් මේක ඩේලි මට මේකට ඉන්න වෙලාවක් නැහැ. මේ හරියෙන් බයි කරලා දිරලා මම කරන්නේ ස්ටොප් ලොස් එකක් දාලා තියෙනවා. එතකොට මම ඉස්සරහට ගියනම් ඔයගලන්ට ස්ටොප් ලොස් එකක් දාන්නේ කොහොමද කියලා වෙනම පාඩමක් කරන්නම්. ඒක අත්‍යවශ්‍යයි ඉන්නනම් තව මට කමෙන්ට් කරන්න. ඇත්තටම ඒකට එකක් වෙලා යන පාඩමක් වෙනම පාඩමක් කරන්න. දැන් සාමාන්‍යයෙන් මම ගත්තොත් එහෙම මේ වගේ ෂෙයා එකක් මගේ තියෙනවා නම් මම කරන්නේ දැන් 114 නම් මේක පොඩ්ඩක් පල්ලෙහාට આવුත් කීිට වගේ ඉදි කිරලා ස්ටොප් ලොස් එකක් දාලා තියෙන 212ට විතර. එතකොට මම මාකට් එකේ නොහිටියත් හදිස්සිය මේක ලොක්කොට කඩාගෙන වැටෙනවා නම් ක්‍රෑෂ් එකක් වෙනවා නම් කරෙක්ෂන් එකක් වෙනවා නම් 212 දී බේම මගේ ෂෙයාස් ටික විකිණලා යනවා. එතකොට මේක ෂෝට් ටර්ම් ට්‍රේඩින් කරද්දි මේ වගේ ස්ට්‍රැටජියක් තමයි මම භාවිතා කරන්නේ. එතකොට මේ ෂෙයා එක ඔයගොල්ලන්ට පේන ඇති මෙතනත් වොලියුම් සැඩි වෙනවත් එක්ක උඩට ගිහිල්ලා තියෙනවා. මේ ඉවර වෙච්ච තැනට වඩා පොඩ්ඩක් පල්ලෙහින් ඇත්තම ගැප් එකක් තියෙන මේ පටන් ගන්න තියෙන්නේ. මේ ෂෙයා එක උගලන්ට පේන ඇති ලොකු ඉල්ලුමක් තියෙන අද දවසේම දිගටම ට්‍රේඩ් වෙලා තියෙන ෂෙයා එකක්. එතකොට මේකේ මම ඔයගලන්ට ඕන නම් ඩේ චාට් එකට ගිහිල්ලා පෙන්නන්නම්. මම හිතනවා මේ ඇති කියලා අපි යන් ඉක්මනට ඊළඟ ටික බලන්න. එතකොට AEL එකේ ඊළඟට මම පොඩ්ඩක් පෙන්නනම් ඔයගලන්ට මොනිටර් කරන එකක්. එතකොට AEL එකේ අද දවසේ එකදශම පහක අඩුවීමක් තියෙනවා. එතකොට ඔයාලා පේන ඇති මේ හයි වොලියුම්ස් ටික ගිහිල්ලා දැන් මේ හරිය තියෙනවා. එතකොට මේක කලෙක්ෂන් එකක්ද මොකක්ද කියන්න බෑ. ස්ටැග්නේට්ලා තියෙන්නේ. එතකොට මේ හරියද අපිට බල බලා ඉන්න පුළුවන් මේක බයි කරන්න හොඳද සෙල් කරන්න හොඳද කියලා ඉවරලා. එතකොට අර කියන්නේ අපි එක්තරා තැනකට ගිහිල්ලා ස්ටැග්නේට්ලා තියෙන. අතර මම මේක අධ්‍යයනය කරමින් ඉන්න කොතනද තියෙන්නේ කියලා ඉවරලා සමහරෙක්ට පුළුවන් මේක හොඳයි කියලා හිතනනම් මේක බයි කරලා කලෙක්ට් කරලා තියාගන්නත් අපිට බලමු මේක ඉස්සරහට මොනවා වගේ වේවිද කියලා AEL කියන ෂෙයා එක. හරි ඊට පස්සේ අපි අගලවත් එක හුඟක් කෑ කියලා තිබ්බා ඉල්ලලා තිබ්බා මේක ගැන වීඩියෝ එකක් කරන්න කියලා. ඔයගොල්ලෝ දැක්න ඇති මේකෙත් අර මම කලින් දවසේ කිව්වා මෙන්න මෙතන කලෙක්ෂන් එකක් ගිහිල්ලා තියෙනවා කියලා පොඩි ඉරක් එක්ක. එතකොට මේ වොලියුම් සේම් වොලියුම් තමයි යන්නේ. ලොකු අඩුවීමක් හෝ වැඩිවීමක් නැහැ. චූටි අඩුවීමක් තියෙනවා. එතකොට මේකෙත් ලොකුවට ඉහළ ගියා. ඔයගොල්ලන්ට පේන ඇති මේ දිගටම බුලිෂ් ට්‍රෙන්ඩ් එකක් තමයි පෙන්වන්නේ ඉහළට යනවා මේක. එතකොට දැන් කාට හරි ඕනනම් පුළුවන් මේක බයි කරන කෙනෙක් හිටියනම් මෙන්න මේ හරියදී අර මං කියන ස්ටැග්නේට්ලා තියෙන මේ හරියදී බයි කරලා ටික ටික අප්වර්ඩ් ඩවුන් නම් මේක කලෙක්ට් කරන්නත් පුළුවන්. කලෙක්ට් කළා මම නම් ගන්නේ සාමාන්‍යයෙන් දැන් මම මේ වගේ එක නම් ස්ටොප් ලොස් එකක් තියලා දාලා තියෙනවා සාමාන්‍යයෙන් 78ට වගේ. එතකොට හදිස්සියවත් මේක ලොකුවට ක්‍රෑෂ් එකක් කළා හරි පල්ලෙහාට යනවා නම් මේක
කෙලින්ම සෙල්ලලා යනවා. හැබැයි එහෙම නැත්තම් මේක මම දිගටම තියාගෙන ඉන්නවා කියලා හිතා ඉන්නා නම් ඊට වඩා පල්ලෙයි ඕන්න අපිට 75 76 හරි ස්ටොප් ලොස් එකක් දාලා තියාගන්න පුළුවන්. මේක හදිසියෙ කරෙක්ෂන් එකක් වුණොත් එහෙම සෙල්ලලා යන. ඒතර මේ ටිකේ අපි ගත්ත ප්‍රොෆිට් එක අපිට තියෙනවා පාඩුවක් එන්නේ. ඊට පස්සේ ඕන්න අපිට පල්ලෙහාට ගියාට පස්සේ ආයි කලෙක් කරගන්න පුළුවන්. හරි අගලවත්තෙන් අපි ඉක්මනට යමු. මොකද මම වැඩි වෙලාවක් ගන්න නැහැ. සෙන්ට්‍රල් ෆයිනෑන්ස් ඊළඟට මම යනවා ඉක්මනටම. මේ සෙන්ට්‍රල් ෆයිනෑන්ස් එකත් ඔයගොල්ලන්ට පේන ඇති මම කිව්වා අර දිගටම උඩට ගිහිල්ලි වෙලා ඊට පස්සේ අර ෆෝරින් නයිෆ් කියයි කියලා. ඇත්තටම දැන් අද දවසේදී ඔයගොල්ලන්ට පේන ඇති ෆෝරින් නයිෆ් එක පොඩ්ඩක් ඇහිලා ස්ටැග්නේට්ලා තියෙනවා. එතකොට මේක පොඩි ඔයගොල්ලන්ට පේන ඇති මේ පැත්තෙන් ගත්තොත් එහෙම අපි ලොකුට හිතන්න ඕනේ. ඇත්තටම මේ සපෝර්ට් ලෙවල් එකක් තියෙන මේ හරිය ඔයගොල්ලන්ට පේන ඇති මේ ඉස්සරත් මේ ට්‍රෙන්ඩ් එක මෙන්න මේ හරියදී ওই සපෝර්ට් ලෙවල් කියන එක ලොකුවට හිතන් දෙන්න ඕනේ. ඔයාලට පේනදි මෙන්න මේ හරිය මෙතන තියෙනවා. ඉස්සර මෙතන නැවතිලා තිබිලා තියෙනවා. එතකොට මේ මෙන්න මෙතන ඊට ගොඩාක් කාලකට කලින් ඒ කියන්නේ ගිය ජූලි වල විතරත් මේ හරිය නැවතිලා තියෙනවා. ඒක හින්දා මෙතන ජුට්ටක් මෙයා නැවතිලා බලාගෙන ඉන්න. එතකොට මේ වගේ එකක් සමීපව නිරීක්ෂණය කරන්න ඕනි. තා පල්ලෙහාට ඇයි දුරට ඇයිද කියලා ඉරලා ඩේලි බල බලා ඉන්න පුළුවන්. ඔයාලට හිතෙනවා නම් මේක ගන්න හොඳයි කියලා ඉරලා කනෙක්ට් මෙතන කරෙක්ට් කරන්නත් පුළුවන්. මොකද මේ ෆෝලින් නයිෆ් කියන අවස්ථාව ඉවර වෙන්න වගේ හදනවා. අපි දන්නේ මේක දවස්සක් දෙකක් තා බලන්න ඕනි. ඕනනම් අපිට මෙතනදී අපි හිතලා බලන්නකෝ මේ වගේ එකක් කලෙක් කරනවා නම් මම කියන්නේ මේ ශායක බයි කරන්න කියලා ඔයගලන්ට මේ වගේයක් කරනනම් මම නම් කරන්නේ දැන් මෙතෙන්ට ආවට පස්සේ මේ හරියදී අපි හිතන්න ඔයා 1 මිලියන් බයි කරන්න හිතා ඉන්නා කියලා. ඒතර ලක්ෂයක විතර ෂෙයාස් මෙතන රුපියල් වලින් 1 මිලියන් හිතා ඉන්නා ෂෙයාස් මේ මම කියන්නේ රුපියල් 1 මිලියන් බයි කරන්න හිතා ඉන්න නම් මේ හරියදී මම නම් කරන්නේ ලක්ෂයක විතර මේක කලෙක් කරගන්නවා. ආයි දවස්සක් දෙකක් තුනක් බලලා මේක වොලියුම්ස් රෙඩි වෙනවා. දැන් මෙතන හැබැයි ඔයගලන්ට පේනවා ඇති මේ වොලියුම් එක අඩු වෙලා තමයි උඩට ගිහිල්ලා තියෙන්නේ. එතකොට අපිට මේ ගැන තව චුට්ටක් බලන්න. හැබැයි බැරි වෙලාත් මේක වොලියුම් එක වැඩි වෙලා මෙහෙම තිබ්බනම් මම ගොඩක් කරාට බලන කලෙක් කරන්න. හැබැයි වොලියුම් එක අඩු වෙලා නම් තව ටිකක් කරලා බලාගෙන ඉන්න දවසක් දෙකක් යනකම්. ඒක වොලියුම් එකත් වැඩි වෙලා මේක යනවා නම් ඔයගලට තේරෙනවා කොමන් සෙන්ස් එකකින් ගත්තොත් අපි ඉන්වෙස්ටර්ස්ලගේ ඇට්‍රැක්ෂන් එකක් ඉනවත් එක්ක තමයි උඩ යන්නේ කියලා. එහෙම නැත්තම් මේ කවුරුහරි සෙල් කරන ටිකක් පස්සේ කට්ටියක් ගත්ත වෙන්න පුළුවන්. කරෙක් කරලා පොඩ පොඩ උඩට හුඟක් ඇගෙන මේ ඇවරේජ් අප් කරන්න එපා කියලා. ලොง ටර්ම් ඉන්වෙස්ට්මන්ට් වලදී මම කියන්නේ ඇවරේජ් අප් කරන්න කියලා, ඇවරේජ් ඩවුන් කරන්න කියලා අපි කතා කරන්නේ. හැබැයි ට්‍රේඩින් වලදී ඒක වගේ කොමන් සෙන්ස් එකක් එක්ක මේ ෂෙයා එක හොඳ එකක් නම් අපිට ඇවරේජ් අප් කරාට ගැටලුවක් නැහැ කියලා තමයි මම හිතන්නේ. ඇවරේජ් ඩවුන් කරන්නේ නැහැ මම සාමාන්‍යයෙන් ට්‍රේඩින් වලදී නම්. ස්ටොප් මම කරන්නේ දැන් මේක අර හිතර බලන්න අපි 95 දි ගත්තා නම් 97 කියන්නේ වදන්න 102කට වඩා අපිට මේක ඇහිලා තියෙනවා. ඒතකොට මේක ලොස් එකක් නේ. මම කරන්නේ මේක තව පල්ලෙහාට වැටේ කියලා හිතනවා නම් මේකේ දැන් අපි 93ට වගේ වැටලා දිනා. එතනින් පහළට වැටෙන්න ගන්න නැත්නම් 93න් විතර ස්ටොප් ලොස් එකක් දාලා දිනා. එතකොට ලොස් වෙන්නේ වාගේ කෑෂ් ලොකුවට නැති වෙන්නේ නැහැ. වාගේ දින සල්ලි ටික තියෙනවා. එතකොට එතනින් පල්ලෙහාට ගියොත් ආයෙ අපිට කරෙක් කරන්නත් පුළුවන්. මොකද මේ ඩේ ට්‍රේඩ් එහෙම නැත්නම් වීක්ලි ට්‍රේඩ් එහෙම නැත්නම් අපි මන්ත්ලි යනවා නම් ඔන්න ඔය වගේ ස්ටොප් ලොස් දාලා යන්න ඕනේ. මොකද අපි මේකට ලොකුවට ප්‍රෙඩික් කරන්න බෑ. මාකට් එකක් දැන් උඩ තියෙන හින්දා සහ මේ ෂෙයා එක කොහොම ඇසිරෙයිද කියලා අපි දන්නේ නැහැ. හෙට කොහොම වෙයිද කියලා. එතකොට මම කියන්නේ එකයි මේ ෂෙයා එක ගැන හිතන්න එපා. මේ පැටර්න් එක ගැන විතරක් හිතන්න මේ නොලෙජ් එක ලබා ගන්න. අපි එතනින් පස්සේ යමු. මම කමර්ෂල් බැංක් ඇල්පිටිය ගැන විතරක් කියන කමර්ෂල් බැංක් ගැන මම ලොකුට කතා කරන්නේ නැහැ. බැංක් ගැන ලොකුවට කතා කරන්න මගේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඇල්පිටිය ප්ලාන්ටේෂන් එකත් ගොඩක් අය ඉල්ලලා තිබ්බා. ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ ඇල්පිටිය ප්ලාන්ටේෂන් එක ගත්තොත් පොඩි වෙනසක් තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති මෙන්න මෙතන අඩු වොලියුම් එකක් තිබිලා චුට්ටක් වැඩි වොලියුම් එකකට ගිහිලා උඩට ගිහිලා තිනවා. මේකත් ස්ටැග්නේට්ලා තිනවා. ඒතර මේ ෂෙයා එක තියෙන තත්ත්වෙ මෙච්චරයි. මම මේක ලොකුවට කතා කරන්නේ නැහැ. ඊස්සේ හේලිස් ගත්තොත් එහෙම ඔයගලන්ට පේන ඇති දැන් ගිහිල්ලා එකතරක නැවතිලා තියෙන්නේ. HNB වලට යන්නේ නැහැ මං. LB ෆයිනෑන්ස් වල අද නිවුස් එකක් තිබ්බා. ඔයගොල්ලෝ දන්නවා ඇති. මං හිතන්නේ ඒක සත්‍ය කියලා එකක් කියලා. මම හරියටම දන්නේ නැති නිසා YouTube කෙනෙක් ඉදිරියේ ඒක නොකිය ඉන්නම්. බලමු අපි හෙට දවසේදී මං ඇනිට මේක දන්නා නම් කියන්නම්. මේක පල්ලෙහාට ගියා. පල්ලෙහාට ගිහලා දැනටත් මේක ෆෝලින් නයිෆ් අවස්ථාවේදී තියෙන. ඒතර මම කිව්වේ මේ වගේ එකදී ටෙක්නිකලි ගත්තොත් සහ තියොරිටිකලි අපි සාමාන්‍යයෙන් ඉන්වෙස්ටර් විදිහට ඉන්වෙස්ටර්ස්ලා විදිහට කලෙක්ට් කරන අඩුයි. හැබැයි පොඩ්ඩක් අපිට බලන්න පුළුවන් මේකේ වොලියුම් ෂැඩිලා තියෙනවා. ඒතකොට සමීපව බලාගෙන ඉන්න පුළුවන් මේක හෙට දවසේදී මොකක් වේවිද කියලා බලලි වෙලා. දැන් ඕගොල්ලෝ ඩේ ට්‍රේඩර් ඒ කියන්නේ ඩේලි මේකට ඉන්න පුළුවන්. අතරම මට නම් බැහැ මම රැකියාවක දිනන. මම නම් කන්නේ හෙට උදේ බලලා මේක පොඩ්ඩක් අප් වෙනම් පොඩ්ඩක් විතර කලෙක් කරන්න බලන මේ වගේ ට්‍රෙන්ඩ් එකක් තියෙදි. මොකද මේ වොලියුම් එක වැඩි වෙලා ඉන්නේ. මම කියන්නේ මේක බයි කරන්න සෙල් කරන්න කියලා. මම මේ කියන්නේ චාට් එක අරගෙන ඕගොල්ලෝ ඉගෙන ගන්න කියලා ඕගොල්ලන්ගේ දැනුමට කරා. හරි. එතනින් එහා ගත්තොත් එම ආන පේනද LIOC එක 10% කින් විතර ලොකුවට වැඩි වුණා. එතකොට ඕගොල්ලෝ දන්නේ නැති මේකේ නිවුස් කීප් එකක් ගියා. මේගොල්ලන්ගේ දැන් පොඩි ඒකාධිකාරයෙකුත් හැදීගෙන යනවා. ඕගොල්ලෝ දන්නේ නැති රජිය ගත්ත ඩිසිෂන් එකත් එක්ක. එතකොට මේක අර ෆෝලින් නයිෆ් හැදෙල උඩට ගිහිල්ලා තියෙනවා. ඔන්න දැන් ට්‍රෙන්ඩ් එක වෙනස් වෙලා තියෙනවා සහ වොලියුම් එක සේම් වොලියුම් යන්නේ. එතකොට මේක
කැමති කෙනෙක් ඉන්න නම් මේක මම සෙල් බයි රෙකමෙන්ඩේෂන් එකක් කරන්න පොඩි පොඩි කනෙක්ට් කරන්න බලන්න මේ වගේ පැටර්න් එකක් මම කියන්නේ LIUC ගන්න එක මම මේ පැටර්න් එක ගැන කතා කරන්නේ එතකොට මම නම් කරන්නේ මේ වගේ එකක් කලෙක්ට් කරන්න හිතාගෙන ඉන්නවා නම් මේක හොඳයි කියලා හිතනවා නම් මේ හරිදී පොඩ්ඩක් බයි කරලා ඉවරලා බලාගෙන ඉන්න. එතකොට දැන් මෙතෙන්ට ගිහිල්ලානේ තියෙන දවසකදී. එතකොට මේක ඔයා ඩේලි ඉන්න කෙනෙක් නම් පුළුවන් බල්ලි ඉවරලා වාට දාන්න. එහෙම නැත්නම් කලින් දවසේ ඔයාට ඕඩර් එකක් දාලා තියන්න පුළුවන්. එතකොට දැන් මේක අපි දන්නේ නැහැ. හැබැයි එතකොට දැන් හෙට දවසේදී ඔයගලන්ට හිතන්න පුළුවන් මේක යනවද නැත් බිතිරි ඉවරලා බල්ලිර්ලා බයෝසෙල් ඩිසිෂන් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ගියොත් එහෙම ඔයගන්න පෙනති මේ සන්ෂයින් හෝල්ඩින් එකත් අද දවසේදී පොඩි බුලිෂ් ට්‍රෙන්ඩ් එකක් ගත්තා. එතකොට මේකේ හැබැයි අර මම කිව්වා වගේ ඔන්න බලනකොට පේන ඇති මේ වොලියුම්ස් වැඩි වෙලා තියෙනවා. මේක අඩු වෙද්දී ඊට පස්සේ ආයි අඩු වුණා. ඊට පස්සේ ආයි මෙන්න වොලියුම් එක වැඩි වෙනත් එක මේක ගිහිල්ලා තියෙනවා. එතකොට මේකේ සම්භාවිතාවක් තියෙනවා පොඩ්ඩක්. මොකද ඔයිල් ෆාම් වලට සම්බන්ධයෙන් මම කලින් කතා කරලා තියෙනවා උඩට යන්නේ. එතකොට මේ වගේ එකදී මෙන්න මෙහෙම ට්‍රෙන්ඩ් එකක් තමයි තියෙන්නේ. එතකොට මොකද දැනෙන්නේ ගවර්න්මන්ට් එක ඇත්තටම රිනියබල් එනර්ජි පැත්තට දැන් බලනවා. මම මේ කියන්නම් අපි දන්න දෙයක්ත් මොකද දැන් ඩොලර් අපිට රටට එනවා අඩුයි. එතකොට ඩොලර් ප්‍රශ්නයක් තියෙන හින්දා ගවර්න්මන්ට් එක ලොකෝට රිනියබල් එනර්ජි පැත්තේ ගන්න බලන. එතකොට මේකේ උඩ යන්නත් ෂෙයාර්ස් එක හේතුවක් තමයි මේක. එතකොට මේකේ අද පොඩි ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. ඔයගොල්ලෝ දැනෙන්නේ දැන් ගත්තත් 12%ක විතර ඩෙවිඩන් ඊල් එකක් තියෙන එකක් තමයි වැලියබල් පවර් ඒරත් නැගෙන. හැබැයි දැන් ගත්තොත් ඉස්සරට වඩා වැඩි. අතන මේක මම ඉස්සර කලෙක් කරලා තියෙන රුපියල් 8 විතර පල්ලෙහාදී ලොකු ප්‍රමාණයක් කලෙක් කළා. දැන්ට නම් මම මේක කලෙක් කරන්නේ නැහැ. හැබැයි උගලන්ට අවශ්‍ය නම් උගලන් ගන්න පුළුවන් මේක ට්‍රෙන්ඩ් එක පෙන්නේ. ඊට පස්සේ බයි හෝල් සෙල් රෙකමෙන්ඩේෂන් එකක් මේ පැහැදිලි කියන්නේ වරදා වටහා ගන්න එපා. මම කියන්නේ මම කරපු දේවල්. එතනින් එහාට මේක ගත්තොත් එහම ආට පේනවා ඇති මෙන්න මේ වටවල ප්ලාන්ටේෂන් එකත් ඇහිල්ල මං කිය මේ හරි ස්ටෙග්නේට් වෙලා තියෙනවා. එතකොට ඕගොල්ලන්ට බලන්න පුළුවන් මේ වොලියුම්ස් චුට්ට චුට්ට වැඩි වෙගෙන යනවා. ඉන්වෙස්ටර්ස් පොඩ පොඩ මේක ඇට්‍රැක්ට් වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. අපි දන්නේ හැබැයි ලොකු ඇට්‍රැක්ෂන් එකක් නෑ. මොකද මේ හරි මේ තිබ්බා වගේ ඇට්‍රැක්ෂන් එකක් නෑ. එතකොට මේකත් අපිට බල බලා ඉන්න පුළුවන්. මේට අමතරව මම ඔයගලන්ට පෙන්නනම් මම නිතරම ඩේලි බලනයක් මෙන්න මේක. අද බලමු අපි top 10 share volumes වලින් වැඩිම ගිහිල්ලා තියෙන්නේ මොකක්ද කියලා. එතනම Sofologic Capital එක 148ක් ගිහිල්ලා තියෙනවා. ඒත් එක්කම ලොකු volumes වලින් ගිහිල්ලා තියෙනවා. bill එක ගිහිල්ලා තියෙනවා. හැබැයි ඔයගලන්ට පේන ඇති bill එක විකුණලා තියෙන වැඩි හරියක්. ඒත් එක්කම corporate insurance එක ගිහිල්ලා තියෙනවා. මේවා ගැන නම් මම කතා කරන්නේ පොඩි පොඩි shares ඉඳලා LOFC එකත් 103ක් විතර ගිහිල්ලා තියෙනවා. ඒක නිකන් මම බලලා විතරයි කරන්නේ. මේක ඇත්තටම ලොකුවට මේ ගැන මම අවධානය යොමු කරන්නේ. ඊළඟට බලන්න top turnover වලින් ඔයාලට පේන නැති මෙන්න අගලවත්ත. අගලවත්ත අර නම කිව්වාගේ අතනත් bullish trend එකක් පෙන්වනවා. හැබැයි top turnover වලත් තියෙනවා. එතකොට මේක ඔයාලට පේනවා ඇති investors හැහෙන good turnover එකකින් ඇහිලා තියෙනවත් එක්ක උඩට ගිහිලා තියෙන share එකක්. එතකොට sunshine holding එකත් ඒ වගේම එකක් ඔයාලට පේන ඇති turnover එකත් වැඩි volume selling ගත්තොත් එහෙනම් මේක මම ආයෙසරයක් ඔන්න ඔයාලට පෙන්වන්නම්. මෙවන වොලියුම්ස් ඇටියලා තියෙනවා. ඒත් එක්කම ඉහළට ගිහිල්ලා තියෙනවා. එතකොට දැන් ඕගලන්ට මේ වයින් තමයි බලන්න බලන්න මේ ෂෙයාර්ස් කොච්චර දුරට ඉන්වෙස්ටර්ස්ලා ඉන්නවද කියලා. එතකොට LOLC එක ඒ වගේම වැඩි එකේ තියෙනවා. බිල් එක තියෙනවා ඔයගලන්ට පේන ඇති. එක්ස්පෝ වලට ලොකු ටර්න් ඕවර් එකක් තියෙනවා. හැබැයි ඔයගලන්ට පේන ඇති සෙලින් ටිකක් තමයි ගිහිල්ලා තියෙන්නේ. එතකොට බලන්න මෙන්න මේ AAIC එක මම ඔයගලන්ට කිව්වේ AAIC එක ටර්න් ඕවර් එකනොත් වැඩි වොලියුම් එක අඩු වුණාට ඒත් එක්කම ලොකුවට ගිහිලා දිනා එන්න එන්න මේ වොලියුම්ස් උත් වැඩිලා දිනා. එතකොට මේක යනවා අපි දන්නේ කොච්චරක් කාල උඩට යයිද නවතීද කියලා. හැබැයි බැලුව බැලමට මේක ඔයගලන්ට පේනවා ඇති වොලියුම් ෂෙඩියුලත් එක්ක ප්‍රයිස් එක වැඩිලා දිනා. එතකොට ස්කැප් එක ඔයගල දන්නේ සොෆ්ට් ප්‍රොජෙක්ට් කැපිටල් එකට තමයි මේ දෙකේ සම්බන්ධයක් තියෙනවා. මේකත් අර නිගුන් සහයුදරේ වගේ ඔයගල බල නැති සොෆ්ට් ලොජික් කැපිටල් එකට තමයි වැඩිපුරම අධිකාරයක් තියෙන්නේ AIC එකේ. එතකොට ඒකේ ඉම්පැක්ට් එක මේකට ආවෙන්න පුළුවන්. එතකොට අරක ඉහළ යනවත් එක්ක මේකට ඊළඟට ඒකේ ප්‍රොෆිට් එක ඉගිලි වෙරලා මෙන්න ඉහළට ගිහිල්ලා තියෙනවා. හරි මේ දේවල් ටික තමයි එතකොට අපිට කතා කරන්න තියෙන්නේ. ඕලන්ට තව මොනවා හරි ෂෙයා එකක් ගැන බලන්න ඕන නම් buy sell recommendation එකක් නැතුව ඉගෙන ගන්න ඕන නම් කියන්න. මම ඕගලන්ට දාන්නම් වීඩියෝ ඊළඟ හෙට හෝ අනිද්දා ගන්න වීඩියෝ වලදී. ඊට අමතරව මේ මම හදාගෙන තියෙන ඕගලන්ට පේන ඇති මේ ධම්මික පෙරරට අයිති කම්පැනි ටික වෙනම ලිස්ට් එකකට දාලා ඒ වගේම සේන යද්දෙහිගේට තින් ටික වෙනම දාලා තියෙන ඇති. මම මේකට වෙන වෙනම වීඩියෝස් කරලා තිනවා. ඔයගොල්ලෝ නම් වීඩියෝ එක බලන්න. එතකොට අපි චුට්ටක් බලමු මෙන්න මේ හුඟක් අය කියලා තිබ්බ මට රිචඩ් පිරිස් එක්ස්පෝර්ට් ගැනත් පොඩ්ඩක් කරන්න කියලා. රිචඩ් පිරිස් එක්ස්පෝර්ට් එකේ අපි බලමු ට්‍රෙන්ඩ් එක. ඔයගොල්ලන්ට පේනවා ඇති මේක අර සබ් ඩිවිෂන් එකක් යනවා කියපු නිවුස් එකත් එක්ක මේක 1250ට ගියා. ඒත් එක්කම දැන් ආයි 878ට
වැටිලා තියෙනවා. එතකොට මේක ගත්තොත් එහෙම තවමත් ෆෝලිං නයිෆ් තමයි තියෙන්නේ. හැබැයි පොඩ්ඩක් එක අඩු වෙලා තියෙනවා. මෙතන සපෝර්ටිං පොඩි ලෙවල් එකක් තියෙනවා. මේකට පල්ලෙහාට ගියොත් ඔයගොල්ලෝ පේනදි මෙන්න මේ හරියේදී 800 වගේ ගානකදී මෙතනත් සපෝර්ටිං ලෙවල් එකක් කියලා අපිට හිතන්න පුළුවන්. මොකද මේ ලොකුට උඩට ගිහිල්ලා වැටිච්ච හින්දා. එතකොට මේක ගත්තත් ඩොලර් ඒර්නින් එකක්. ඒ වගේම ඔයගොල්ලෝ දකින්න ඇති මේගොල්ලෝ මේගොල්ලන්ගේ ප්‍රොඩක්ට් වැඩි කරලා තියෙනවා, විකුණපු ස්කෝප් එක වැඩි කරගෙන තියෙනවා. ඒකත් එක්ක මේගොල්ලන්ගේ මැනේජ්මන්ට් එක හොඳ මැනේජ්මන්ට් එකක් තියෙන කම්පැනි එකක්. එතකොට මේකේ සබ් ඩිවිෂන් එකක් ගියොත් නම් ඔයගොල්ලෝ දකින්න ඇති ලික්විඩිටි කවුන්ට් වෙනවත් එක්ක ඉන්වෙස්ටර්ස්ට ඇට්‍රැක්ට් වෙන්න පුළුවන්. හැබැයි දැනට ඒක නිල වශයෙන් දැන් සේනියද්දේගේ මහත්මයා කිව්වට ඒක නිල වශයෙන් නිවේදනය කළ නැහැ. එයා කියලා දිනවා මේකට යනවා කිරිවලලා ඒගොල්ලන්ගේ ඔයගොල්ලෝ දන්නවා ඇති නමුණුකුල ප්ලාන්ටේෂන් එකේ තිබ්බ AGM එකේදී කිව්වා. හැබැයි ඒක මේගොල්ල තාම මොකද්ද කියලා ප්‍රකාශයට පත් කළ නැහැ. ඒක හින්දා අපි දන්නේ ඒවා ගැන අපි වගකීම ගන්න නැහැ. එහෙම කියලා තිබ්බට දැන්ට මේකේ අනවුස් කළා නැහැ සබ්ඩිවිෂන් එකක් වෙනවා කියලා. හැබැයි මේක හුඟක් අය ලික්විඩිටි එක අඩු වෙනකොට දකින්න ඇති. টপ 20 ෂෙයාර් හෝල්ඩර්ස් නැතුව අනිත් ඉන්න අයත් මේක විකුණන ෂෙයාර් එකක් නෙමෙයි. එතකොට මේක බයි කළාට සෙල් කරගන්න නම් ලොකු වොලියුම්ස් නැති ෂෙයාර් එකක්. මේක මම ඔයගන්න පේනනම් ඔයගන්න මාකට් ඩෙප්ත් එක ඕනනම් ඔයා හිතලා බලන්න රුපියල් 1000ක් කියලා. මේ බර පොඩි ක්වොන්ටිටි වලින් තමයි මේක සෙල් කරන්න ඉන්නේ. එතකොට රුපියල් 1000යි 190යි වෙන්නේ මෙතන විතරයි දෙන. එතනින් පල්ලෙහාට බලන්න 1යි 3යි 25යි 200යි ඉතාම පොඩි ක්වොන්ටිටි වලින් තමයි මේක තියෙන්නේ. එතකොට ලික්විඩිටි එක අඩු වෙනකොට මේක උඩට ගියාට විකුණ ගන්න එක එක සැරේ විකුණ ගන්න එක හරි අමාරුවක් තියෙනවා. පොඩ පොඩ තමයි ඔයගන්න මේක විකුණන නම් විකුණන එන්නේ මේ වගේ එකක් බයි කරලාට. හැබැයි ලොง ටර්ම් ඉන්වෙස්ටර් කෙනෙක් නම් මේකේ ඩිවිඩන්ට් එක අරගෙන ඉන්නවා නම් ටික ටික බයි කරලා ටික ටික සෙල් කර ගන්න පුළුවන් ෂෙයාර් එකක්. එතකොට ඒව ගැනත් ඔයගොල්ලෝ අවධානය යොමු කරන්න. වොලියුම්ස් ගැනත් දැන් ඔයගොල්ලෝ ආධුනිකෙක් නෙවෙයි මම දන්නවා, මගේ YouTube channel එකේ මුලින් දැන් හිටනනම් පරිණත ඉන්වෙස්ටර් කෙනෙක් කියලා ඇති. අර මම කියනවා වගේ ලොง ටර්ම් තියාගන්න ගමන් ෂෝට් ටර්ම් උත් ට්‍රේඩින් එකක් කරගත්තට වරදක් නෑ. ඔයගොල්ලන්ට හිතනවා නම් හොඳ ෂෙයාර්ස් කියලා බයි කරන්න සෙල් කරන්න. මෙතනින් එහා මම චුට්ටක් ඕන නම් ඔයගලන්ට පෙන්නනම් කැලණිවැලි ප්ලාන්ටේෂන් එක කීප දෙනෙක් මට මතකයි අහලා තිබ්බා. කැලණිවැලි ප්ලාන්ටේෂන් එක කොහොමද තියෙන්නේ කියලා ඉවරලා ඉන්න ඔයගලන්ට කැලණිවැලි එක ඒ තත්ත්වෙ පෙන්නමු අපි අද. කැලණිවැලි එක ගත්තත් ෆෝලින් නයිෆ් වල තමයි තවම තියෙන්නේ. පල්ලෙහාට වැටෙනවා ඔයගලට පේන ඇති වොලියුම්ස් උත් අඩු වෙනවා. හැබැයි අද පොඩි පොසිටිව් පැත්තට ගිහිල්ලා තියෙනවා. නමුත් මේ වගේ එකක් සමීපව බලාගෙන ඉන්න පුළුවන් කරන මොකද වෙන්නේ කියලා. කන්නේ ප්ලාන්ටේෂන් එක උගලට පේනදි මෙන්න මෙතන ලොකු ඉහළ නැගීමක් එක්ක තමයි පස්සේ මේ කඩාගෙන වැටෙන්නේ. එතකොට මේක උඩ තත්ත්වයක තමයි දැන්වත් තියෙන්නේ 112 වගේ. මේක ගැන මම හිතන්නේ කලින් දවස්වල මම කිව්වද මට හරියටම මතක නැහැ. මම මේක 91 එකෙන් විතර බයි කළා. 112 ස්ටොප් ලොස් එකක් දාලා තිබ්බා. මෙන්න මේ අවසාන මෙන්න මේකවත්ද 28 වෙනිදා ඒක ස්ටොප් ලොස් එකෙන් සෙල් වෙලා තිබ්බා. ඒකට ඔයගොල්ලෝ බය වෙන්න එපා, මේකට ලෝභ වෙන්නත් එපා. මම නම් කරන්නේ ඒ වගේ එකදී සෙල් වුණාට පස්සේ ආයි මේක හොඳයි කියලා හිතනවා නම් යම් කිසි ලෙවල් එකකට ආවට පස්සේ ස්ටැග්නේට් වුණාට පස්සේ එහෙම නැත්නම් ආයි වෙනස් වෙනකොට ඉන්වෙස්ටින් ආයි බයි කරනවා. ඉතින් මේක කවදාවත් අර ට්‍රේඩ් කරද්දි නම් ඉන්වෙස්ට් කරද්දි නත් එකයි ෂෙයාර්ස් වලට ආදරය කරන්න එපා. මේ ෂෙයාර් එක හැමදාම තියා ගන්නවා කියන එකක් නැහැ. මාකට් එකේ මේ ඉන්වෙස්ටර්ස් ලගේ ඇට්‍රැක්ෂන් එක අඩු වෙනවා නම් වෙනස් වෙනවා නම් ඒක සෙල් කරලාට කමන්නේ නැහැ, බයි කරලාට කමන්නේ නැහැ. එතකොට ඒ වගේම තමයි ඕගොල්ලෝ බලන්න ඕගොල්ලන්ට මොකක් හරි ෆන්ඩමෙන්ටල් නරකයි කියලා හිතනවා නම් ඒක ඉතින් කොච්චර හොඳ කම්පැනියක් වුණත් සෙල් කරලා දාන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මම ගන්නම් ඕගොල්ලන්ට මොකක් හරි කම්පැනි එකක් බෑන්ක්‍රප්ට් වෙනවා නම් එතකොට ඒක හොඳයි මම මෙහෙම කළා ඉස්සරමට සල්ලි හම්බ කරලා දුන්නා කියලා ඒක හැමදාම තියාගෙන ඉන්න පාසල් කරලා දාන්න. මම එහෙම දෙතර ඕනි තරම් ෂෙයාර්ස් තියෙනවා මම සෑහෙන්න හොඳයි කියලා ආසාවෙන් හිටපු. ඒතකොට ඒ වගේම තමයි බයි කරපුවා තියෙනවා ඉස්සර හොඳ නෑම කියලා ෆයිනෑන්ෂියල් රිපෝර්ට් වලින් බල්ලි වෙරලා මම අතහැරලා දාපු කම්පැනි දින. අතර මේ කැලණිවැලි ප්ලාන්ටේෂන් එකත් ඉස්සර ගත්තත් ඔයගොල්ලෝ දකින්න ඇති ලොස් මේකින් කම්පැනියක් විදිහට කාලයක් තිබ්බා. ඇත්තට ප්‍රොෆිට් කරේ නෑ. හැබැයි පහුපාලිකදී ඒගොල්ලෝ යගවුඩ් වගා කරලා ඒ වගේ දේවල් වලින් ගත්තු ඩිසිෂන් එක මැනේජ්මන්ට් එක හොඳ එකක් වෙනත් එක්ක ඒක හොඳ වෙනකොට අපි ඉතින් ඒක හැමදාම අතහැරලා තියන්නේ හොඳ එකක් නම් බයි කරන්න ආයිත් පස්සේ සෙල් කරනවා. එහෙම තමයි අපි ඉන්වෙස්ට්මන්ට් සහ ට්‍රේඩින් කරන්න ඕනේ. මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ දෙයක් ඉගෙන ගත්ත නම් අපිට ලයික් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න, මතකතුව නොටිෆිකේෂන් බෙල් එක
ඔන් කරලා තියන්න. අපි හැමදාම රෑ 9ට හෝ 9:30ට වීඩියෝ එකක් දාන්න බලාපොරොත්තු වෙනවා. පුළුවන් හැම දවසකම හදිස්සියෙ මොකක් හරි වුණොත් බැරි වුණොත් තමයි ප්‍රශ්නයක් වෙන්නේ. මේ ට්‍රේඩින් ගැන ටික කාලයක් යනකම් ඕගොල්ලන්ට අවබෝධය දෙන්න. ඕගොල්ලෝ කමෙන්ට් කරන්න මේවායේ මම දකින්න විදියට වඩා ඕගොල්ලෝ වෙන දෙයක් දකින්නවා නම් ඕගොල්ලෝ ෂෙයා කරන්න. මොකද අපි හැමෝම මේක ඩිස්කස් කරන දමන තමයි අපේ දැනුම වැඩි වෙන්නේ. අර කියනවානේ අපි 1 plus 1 2 නෙමෙයි 3 කියලා. ඒ වගේම ඕගොල්ලෝ අහලා තියෝ ඔය කැම්පස් එකේ ගියා ඉන්නවා නම් අහනේ ඉන්නනම් අර අපි කුප්පි දානවා කියන එකක් තියෙනවා. ඒ කියන්නේ අපි මේක කතා බහ කරනකොට මගේ නැති දැනුමක් ඕගලන්ට දෙනවා, ඕගලන්ගේ නැති දැනුමක් මට එනවා. මමත් කියන්නේ මේකේ මම පර්ෆෙක්ට්ම කෙනෙක් කියලා ඉවරලා. හැබැයි ඕගලන්ට වගකීමෙන් කියනවා මම පහුගිය වසර විතර ඇතුළත කරපු ට්‍රේඩින් වලින් 80%ක්ම මම සක්සස් වෙලා තියෙනවා. 20%ක් විතර තමයි ලොස් වෙලා තියෙන්නේ. සමහරවිට රුපියල් 1,02,000 ලොස් වෙච්ච අවස්ථා තියෙනවා. ඒ වගේම 1,02,000 දවසෙන් earn කරපු අවස්ථාත් තියෙනවා. ඉතින් ඇත්තටම ඒක සතුටක් ඇත්තටම මට කියන්නේ ට්‍රේඩර් කෙනෙක් විදිහට, ලොง ටර්ම් ඉන්වෙස්ටර් කෙනෙක් විදිහටත් එහෙමයි. සමහර ඒවා තියෙනවා ලොස් වෙච්ච තියෙනවා, මේවා වෙච්ච තියෙනවා. හැබැයි 80%ක් ගත්තොත්, ඕවරෝල් එක ගත්තොත් 80%ක ප්‍රොෆිට් එකක් තියෙනවා. මම ඔයගොල්ලන්ට තව පොඩි දෙයක් කියනවා. මගේ පෝට්ෆෝලියෝ එක ගත්තොත් පහුගිය සෑම මාසයකම මාසෙකට මගේ පෝට්ෆෝලියෝ එක 10%ක් විතර ඇවරේජ් ඇතුළත්, මම කියන්නේ මගේ ලොง ටර්ම් ඉන්වෙස්ට්මන්ට් සහ ට්‍රේඩින් දෙකේම එකතුව 10%ක් 15%ක් අතර වැඩි වෙලා තිනවා. මට වඩා හොඳ ට්‍රේඩ් කරපුවා ඉන්නා වෙන්න පුළුවන්. මම කියන්නේ මේ දෙකේම එකතුව මගේ දින සියලුම පෝට්ෆෝලියෝ වල 12%ක් 15%ක් අතර වැඩි වෙලා තියෙනවා. එතකොට ඇත්තටම මම සතුට වෙනවා ලොකු කැපිටල් ගේන් එකක් ගත්තු එක ගැන. ඊට වඩා ඔයගොල්ලෝ කවුරු හරි ට්‍රේඩ් කරලා තිනවා ඔයගොල්ලන්ගේ කමෙන්ට් දාන්න, ඔයගොල්ලෝ කොහොමද කළේ කියන එක. අපි හැමෝම එකතු වෙලා ගමනක් යමු. මම මේ කියන්නේ ඇත්තම තොරතුරු, නැත්තම බොරුවට ඔයගොල්ලන්ට කියන්න පුළුවන්. 20%ක් තිබ්බා, 30%ක් තිබ්බා කියලා ඉවරලා. එහෙම කියන්න අවශ්‍ය නැහැ. අපි මොකද අපි YouTube කෙනෙක් විදිහට ඔයගොල්ලන්ගේ මගේ පාරදර්ශභාවයක් තියෙන්න ඕනේ. ඒකත් එක්ක තමයි කියන්නේ. හරි, එහෙනම් අපි අද වීඩියෝ එක ඉවර කරමු. සිල් දනඩම් ඉස්සරහට.